ආයුබෝවන් කියලා පිළිගන්න හැම දිනාටම ඉස්සෙල් හෙල්ත්පුට් නාලිකාවෙන්. ඉතින් අදත් මම ඔයාලට අරන් එනවා ඇත්තටම ලේසියෙන් පාසයෙන් හදාගන්න බ්‍රෙඩ් එක. ඉතින් මේක ඉතාම පොඩි අයට නම් ගොඩක්ම ප්‍රියජනක මේ පාන් බ්‍රෙඩ් එක තමයි මම හදන්න යන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන්නේ මෙතන තියෙන අරිට පිටිකන් 200ක්. මෙතන තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් එකෙන් කප් එකක්. හරියටම කප් එකක් තියෙනවා. ඒ වගේම මම බටර් ග්‍රෑම් දෙකක් වගේ අරන් දෙනවා. කියන්නේ ටීස්පූන් එකක් වගේ. මෙතන ඔයාලට පේන ඇති ඊස් මේ තියෙන්නේ මේ තේ හැන්දෙන් භාගයක්. තේ හැන්දි භාගයක්. හරි. ඒ වගේම පිටි ග්‍රෑම් 200ක් මම ඔයාලට පෙන්නුවනේ. සීනි ඇඳි භාගයක් දාගන්න. ලුණු සීනි දෙකම. ඒ වගේම මොසරෙලා චීස් ග්‍රෑම් සාමාන්‍ය 50ක් විතර වගේ මේකට අවශ්‍ය කරන රස කරගන්න. ඉතින් මොසරෙලා චීස් නැත්තම් ඔයාලා කැමති චීස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් චීස් ඉතින් ගණන් කියලා මම දන්නවා. නමුත් මේක හදනවා නම් කන්න රසට නම් කන්න ඕනි රසට නම් මේක හදන්න මේ විදිහට. එහෙම නැත්නම් ඉතින් ඔයාලට සාමාන්‍ය මේකට වෙන මොනවා හරි සැරට හදන මාළු පිණියක් වුණත් මේක ඇතුළට දාලා පුරව ගන්න පුළුවන් මේ ක්‍රමයට. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා වැඩි විදියලා ගන්න ඇතුළු. හරි. දැන් මම ලෑස්ති කරගත්ත මේ වගේ විදුලි බෝල් එකක්. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මම ඉස්සල්ලාම කරන්නේ මේ කිරියකට ටිකක් රත් කරගන්න. සාමාන්‍ය ගානට රත් කරගන්න වම් වම් කිරියක තමයි අපිට ඕනේ. ඊට පස්සේ මේක දානවා මේකට. අපි දාගන්න ඊස්ට් ටිකත් මේකට. ඊට පස්සේ අපි දානවා සීනි ටික. අවශ්‍ය ගාන ලුණු දාගන්න. ලුණු දැන් චීස් යනවා අනිවාර්යෙන් චීස් වල තුනු තියෙනවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරලා ලුණු දිය කරගන්න හොඳට. දැන් ඔයාලා පිටි ටික දාන්න මේකට. මේක හොඳට කලවම් කරගන්න. ඔන්න දැන් ඔයාලා ඇස්ට්‍රා පිටි පොඩ්ඩක් තියාගන්න ඕනේ. මොකද මේක අතේ ඇලෙනවනේ. ඇස්ට්‍රා පිටි පොඩ්ඩක් දාලා තමයි මේක අපි අනාගන්නේ. දැන් මේකට මෙහෙම පිටි චොට්ටක් කවරි පුරියන්න. ඊයේ මේක තව අතේ ඇලෙන්නේ. ඊට පස්සේ මෙහෙම මේක අනන්න මෙහෙම. මේක මෙහෙම අනන්න. එතකොට මේක වතුර වැඩි වුණත් ඔයාලට බය නැතුව මේ පිටි එකේ හදම ගන්න පුළුවන් මේ පිටි පිටක් දාගත්තට පස්සේ. හරි. ඔන්න දැන් මේ ගන්න. දැන් මේ බටර් ටික අපි මේකට දාගන්න. බටර් එකත් එක්ක මේක අනන්න. මේක හොඳට තවටියක් හොඳට අනලා ඊට පස්සේ හොඳට අපි මේක අතින් දෝලනය කරන්න ඕනේ. මෙහෙම මේස උඩ පේනවනේ. දැන් අපි පිටි ටුට්ටක් මෙහෙම යන්න කියලා මේක හොඳට වේද මෙහෙම අත් ගන්න. මේක මේ බ්ලඩ් අතින් මෙහෙම දෝලනය කරලා මේක බීට් කරන්න. එක්ස්ට්‍රා පිටි ටුට්ටක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. පිටි කිරි වතුර ගැතේ වැඩි වුණොත් ඔයාලට ඒක අනිවාර්යයෙන්ම පදම ගන්න පුළුවන්. දැන් බලන්න අතේ ඇලෙන්නේ මොකුත් නැහැ. මෙන්න පදමට දැන් වෙවිලා තියෙනවා මේක. හරිද? දැන් අපි මේක මේකටම දාලා අපි පොඩ්ඩක් මෙහෙම වහලා තියන්න විනාඩි 20ක් විතර වහලා තියන්න මේක පිපිලා එන්න. ඊට පස්සේ බලමු ඊළඟ ස්ටෙප් එක. දැන් මම මෙන්න බලන්න පිටි එක මෙන්න බලන්න හොඳට පිපිලා තියෙනවා. බලන්න දැන් අපි මේක අපෝ අරගෙන බලන්න කොහොමද කියලා. හරිම සොෆ්ට්. හරි. දැන් ඔයාලා දැන් මේක මෙන්න මේ විදිහට නෝ තුනේ කරන්න. තුනේ කරලා මේක කපන්න මේ විදිහට. කපලා කපන්න කෑලි කෑලි වලට. හරි. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට අරගෙන
මෙහෙම ආපහු නැවත මේ විදිහට කරන්න. පේනවනේ මේ විදිහට හදන්න. ගුලිය හදන්න. හදලා මේක ආයෙ තියලා පොඩි විනාඩි 5ක් විතර හොඳ ලස්සනට වහලා තියන්න උලන් වදින්න නැති වෙන්න. උලන් වදුනොත් මේක පිපෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන්ම හොඳට වහලා තියන්න. විනාඩි 5ක් තිබ්බනම් ඇති. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ ස්ටෙප් එක මොකද්ද කියලා. හරිම සරලයි, හරිම ලේසි, බිත්තර නැහැ, අවන් එකේ දාන්න දෙයක් නැහැ. සුපිරියටම හරිම රසට හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යන්න. ඉතින් බලන්න දැන් විනාඩි 5කට පස්සේ දැන් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ වාර මතකද මං ගත්ත චීස් එක. මුසරල චීස් ටික මම අපිට තියෙන්නේ මේක. මෙයාගේ රෝලක් ගන්න, රෝලක් නැත්තම් ගන්න බෝතලයක් හරි මක් කර තුනී කර ගන්න මේ විදිහට ලස්සනට. තුනී කරන්න මේ හොඳයි. ඊට පස්සේ අපි මොකද තමයි කරන්නේ? දානවා චීස් ටිකක් මේ මැදට. දානවා මෙන්න මෙහෙම අල්ලන්න. මෙහෙම තුනේක මෙහෙම කර කර මෙහෙම හදාගෙන ඉන්න. මේ විදිහට මේක හදාගෙන කොණින් කොණට කොණින් කොණට මේක දානවා. මේ විදිහට තද කරන්න, තද කරලා මේ කණි පැත්ත දාන්න. ඊට පස්සේ මේක නැවතත් ආයේ මෙහෙම හොඳ තුනී කරන්න ඕනේ. ඔන්න මේ විදිහට හදා ගන්න තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයට හදා ගන්න ඔක්කොම ටික ඊට පස්සේ අපි බලමු ෆිට් එක ගත්තට පස්සේ ඊළඟ ස්ටෙප් එක කොහොමද කියලා. ඉතින් බලන්න දැන් මම පෑන් එක ලිපේ තිබ්බා. මේ තියෙන අපි හදාගත්ත රොටි ටික දැන් තියෙන අපිට පුච්ච ගන්න. අපි තෙල් චුට්ටක් මේකට මෙහෙම බ්‍රෂ් කරනවා. ඒ පොඩ්ඩක් මේ විදිහට බ්‍රෂ් කර ගන්නවා. ඊට පස්සේ හොඳට මේක රත් වෙන්න ඕනේ. හොඳට රත් වෙනවා තමයි මේක හොඳට පිපිලා එන්නේ. ඊට පස්සේ වල මේ දාන්න බලන්න කොහොමද කියලා. පට්ටම රසයි, පොඩි අයට ගොඩක් ආසයි තේයි. මේක නිකන් උනත් කන්න පුළුවන්. ඔය ඇතුලේ චීස් තියෙන නිසා. ඔයාලා චීස් නැත්තම් මෙතන ඔය ක්‍රමයක පිරුමක් දාගන්න. කිසිම කේස් එකක් නැහැ. ඇත්තම හදලා බලන්න එහෙමනම්. බලන්න. කොහොමද කියලා. ටිකක් හොඳට ගින්දර තියෙන්න ඕනේ. මේක හොඳට මෙහෙම පිපෙන්න නම් ප්‍රශ්නේ තියෙන්න ඕනේ. හදලා බලන්න මේ විදිහට කොහොමද කියලා. බලන්න දැන් මම හදපු චීස් තලා දුව බ්‍රෙඩ් එක. ඉතින් ලස්සනට තියනවා නේද? බලන්න කොහොමද කියලා. විනාඩි ගානක් යන්නේ මේක හදන්න. ඔක්කොම විනාඩි 40ක් වගේ තමයි මේක යන්නේ හදන්න.